ඊජං ඔයාගේ එක්සිබිෂන් එක ළඟදි තියෙනවනේ ඔව් කවද්ද තියන්න හදන්නේ ඒක ලබන මාසෙ විතර තමයි එන්න ළමයි මද නම් කෙල්ල ලස්සන වෙලා එන්න හැවිතු අඩි වෙන්නකෝ මොනාද බොන්නේ ගෙදර හදපු කොකෝවා ජූස් තියෙනවා බීල බලමුද ඔයත් බොනවනේ ඕකේ බීල බලන්නකෝ ඒක හරිම රසයි ලී මහත්තයා මෙයාලට කොකෝවා ජූස් දෙකක් ගේන්න කන්නකෝ ඉතින් මොකෝ ඒ ලොක්කා තාම පරක්කු නෑ උඹට හිත වෙනස් කරගන්න පුළුවන් නම් පරිස්සමෙන් තාමත් උඹට නවතින්න වෙලාව තියෙනවා මං ගැන දුක හිතුණද එහෙනම් පරිස්සමෙන් බැදපන් ජිහොයේ මේ පාර පැරදුනොත් අපි ඉවරටම ඉවරයි කොහොමරි දෙනන්න ඕනේ අනේ අපිට මේ තරඟ දෙනන්න ට්‍රික් එකක් නැද්ද ට්‍රික් එකක් හිතන්නකෝ ඔය ළඟ තියෙනවා එක ට්‍රික් එකක් කිව්වේ තියෙනවා ඔහු මින්න අපි මේ කරන දේ වැරදි තමයි ඒත් ඉවසන්න ගුජම්පියෝ සොරි මචං මට මෙහෙම කරන්න උනේ ජයන්ති නිසාමයි යුන්ජිහෝ උඹට මොකද උනේ එක පාරක් නම් කමක් නෑ දෙපාරක් අනෑමේ තුන්වෙනි පාර උඹ ඉවරයි අද
अयो जंदियो ऐसा नहीं नुको अरे बोला ना Cash. Yes. Mangi itu mungkin dia udah ada umur. Mana ini apa rancang? මගේ බට්ටෝ ටික මේ ළමයි කවද ලොකු අය වෙයිද දන්නේ නැහනේ මටත් එහෙම හිතුණා මැඩම් හා ෆැටෝ එක ඉන්නක නම් මාර ෆන් හොලිවුඩ් වල රේසින් ෆිල්ම් එකක් බැලුවා වගේ මාත් කාලෙකින් තමයි මේ විදිහට සතුටු වුනේ ගානවා ගානවා එහෙමත් ගානවා ගා ඔහොම පිස්සෙක් වෙන්නේ නැහැනේ අපි කිව්ව දේ ඇහුවා නම් ड्राइविंग කරන්න බෑ වගේ හිටියට ඌ දින්න විදිය නියමයි බා ලොකු පම්පෝරේ නැති වුණාට මිනිහා කොහොම හරි දින්නනේ ඒක හරි ගුම්ජෙන්දි හිටියේ නැත්තම් ඕක ඕක කරන්නේ නැහැ උඹ දැක්කද උන් දෙන්න හග් කරපු විදිය මට නම් සිරාවටම ඉරිසියා හිතුණා ගහනවා ගහනවා මොකද මොකද උනේ ඒ ඒක කැඩලා ගියා. ඔහොම ගැහුවම කැඩෙන්නේ නැත්තේ මොනවද? සි. මේ තමයි ලාස්ට් chance එක. ජෙන්දි තෝරපු එකනේ. Swimming. Pili ganne bae. Meka vanchawak. Hey Gumjandi. Tamasa meka hitala kale. Atta kiyena. Meka set kala neda kale. Ehema tamai. Ehema tamai. Man kiyuwane. Mona de unath meke divasa ganna one. Matakane jeehuda sindu wechcha de. Monawada kiyawanne? Man kiyuwa. Competition එක මේ විදිහට ඉස්සරහට යද්දි අතර මගින් හැලෙන්න බෑ කියලා. ඒක මේ සිස්ටම් එක නම් හරි තමයි. මේකෙන් වෙන්නේ උනාට ගුජුම්පියුට අසාධාරණයක්. මං ඒකට කැමති නෑ. එතකොට ඔයාලා කැමති නම් මං ඒක කරන්න. මොකද්ද? මේ ප්‍රශ්නේදී ගුජුම්පියුගේ පැත්තමට ගන්න වෙනවා. හැමෝම ඇග්‍රී නම් අවුලක් නෑ බලමු මෙතන ඉන්න අයගේ අදහස් මොන වගේ වෙයිද කියලා කැමති මං එකට උඩින්ම කැමති මාත් කැමති මං කැමති නෑ මොකද්ද ඒ ගුම්ජන්දි තමුසේ නම් මහා මටත් පීනන්න ඕනේ ගුජුම් පියෝ වෙනුවෙන් ඊජම් පීනනවානේ එතකොට ජීව් වෙනුවෙන් මං පීනන්න ඕනේනේ ඊජන් කියන්නේ පිරිමිලා මේක්නේ. ඔයා කොහමද ඇත්ත එක පීනන්නේ කියන්නකෝ. මේ ප්‍රශ්නේ කොහොමත් මට අදාළ නිසා බලන් ඉන්න බෑනේ. මේකට ඔලුව දාන්නේ තෝ පාඩු ඉන්නවා. කෙල්ලෙක් කොහොමද කොල්ලෙක් එක පීනන්නේ? ලැජ්ජ වුණොත් ලැජ්ජ වෙන්නේ මමනේ. ඉස්කෝලෙන් අස් වෙන්න උනත් මට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. එහෙනම් එක පැත්තෙන් දෙන්න දෙන්න. කවුද? මේ මාවත් ඒකට නම් මාත් කැමතියි. අපි ජෙන්දි කියපු දේ කරමු ඉතින්. දැන් එතකොට ඒක එහෙම වෙනවද? ගුජුම්පියෝ කෙල්ලෙක් ඉන්නවා කියලා වැඩි අතාරින්න බැහැනේ. මගේ ටාගට් එක වෙන්නේ ජීහු. හොඳයි. දැන්
ප්‍රැක්ටිස් පටන් ගත්තා. තරඟට තව පැය 70ක් තියෙනවා. මේ ජෙන්දි කෙල්ලට මොකද උනේ? ඔයා ওই ප්‍රශ්නේ උනට නෝ ඔළුවට අරන් තියන්නේ. හයි දන්නේ. ඔළුව විකාරයි වගේ. මං දන්නව ඇයි කියලා. ඔයාට බැරි බැරි ගාය හැදිලා. ඉතින් කොහොමද අර කොල්ල දිනන්නේ? මං හින්දානේ ආවේ ෆෝලෝගෙන් ඔයින් කරන්න හදන්නේ. එතකොට හොමින් එක්කද විසඳුම? ඒකනේ දිනන්න ඕනේ කියන්නේ. දිනන්න පුළුවන්ද? අපි පැරදුනොත් එහෙම අපිට මොකද වෙන්නේ කියලා නිකමට වගේ බලන්න ආසයි. ජන්දි, තෝයින්ගන්, තෝයින්ගන්, 1 2 3. ඒ බය වුනේ මොනක් දැක්කේ? ජන්දිව නේද ඉන්නේ දැක්කේ? එයා දිනනෝනේ. කියන්නකෝ. ඔයා දිනුන් කනුව ළඟට යන්න හදනකොටම වගේ. හදනකොටම? ඔයා දිනන්න දශමයක් තියනකොට. ඊට පස්සේ කලවරු වුණා. කලවරු වුණා. මොකුත් නැ. මොකුත් පෙනුන්නේ නැ. මොකුත් උනේ නැද්ද? මට හැරුණානි. මේක තවල් හිණක් නේ. මේ කාරියන්නේ අපි මේ තරඟ දිනන්න නම් මොකක් හරි ට්‍රික් එකක් දාන්න වෙනවා. මොකද්ද ට්‍රික් එක? සුබ්බීලා බඩල්ලන් ඉන්න වෙනවා වගේ වැඩක් දෙමුකෝ. එපා. ගායල්, ඔයා කොහොමද එහෙම කරන්නේ? ඔයා නම් මහා මියහරකෙක්. මහලකොට ඇස් හතරක් තිබ්බට වැඩක් නැහැ. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඔයා කියන්නේ මේ සුද්ධ වූ සුප් වලට බඩේ අමාරුව හැදෙන බෙහෙත් දාන්න ඕනේ කියලාද? බෑ බෑ බෑ. කීයටවත් බෑ. තේරුණාද? සුප් කියලා කියන්නේ ලෙඩ්ඩුන්ට දෙන බෙහෙතක්. ඒ වගේ වටිනා බෙහෙතක් පාවිච්චි කරලා මේ වගේ ලොකු කැත වැඩක් කරන්න කියලාද ඔයා මට කියන්නේ? වෙන විදියක් බලමු. තේරුණා තේරුණා. එහෙනම් අපි තුන් හතර දිනක් දාලා යට ගස්සමු. ගායල්, දැක්කද මෙයාත් එයාගේ පැත්තේ වගේ? ඔයා කියන්නේ ජෙන්දිින්ද මට පරදින්න කියලාද? ඔයා දිනුවත් නැතත් ඉතින් ඔයාට ප්‍රශ්නයක් නෑනේ. ඒ වුණාට ජෙන්දි එයා වස් කරයි. මහලකෝට පිරිමි ළමෙක් තමයි ගෑනු ළමෙක්ට චැලෙන්ජ් කරලා තියෙන්නේ. ලැජ්ජාවක් නැද්ද ඔයාට? හරි, ඉතින් කොල්ලෙක් චැලෙන්ජ් කරලා එයා පරදුනොත් එහෙම ලැජ්ජාවක් නැද්ද එයාට? හරි එහෙනම් ඔයාට ඕනෙ වෙලා තියෙන්නේ මේ තරඟේ කොහොම හරි දිනන්නනේ. දැන් ඉතින් මේ වැඩේ කොහොමවත් මග නවත්තන්න බෑනේ. ඔයා කිව්වින්ද කොහොමවත් බෑ. හරි බලමු. බලමු. ඔයාට මොකද්ද තියෙන අයිති ওই විදිහට මට කතා කරන්න? මොනවද කියන්නේ? මං කිව්වනේ මං කැමති නැහැ මෙහෙම කතා කරන්න.
අපි අර ඔයාගේ බත් කඩේට ගිහිල්ලා පොඩ්ඩක් නිදහසේ කතා කරමුකෝ. ඒක බත් කඩයක් නෙමෙයි සුප් කඩයක්. ඒක වගේ කුරුල්ලෝ ඉතින් කොහොමද එකත් එවහනෝ? මොකද ඒකේ තේරුම? ජෙන්දිගේ සමහර මොඩලයින් ඔහට හැමමම තියෙනවා. ඔය කටවහ ගන්නවා. එලියට යන අර පැත්තෙන්. සීතලයි. මං ආවා. ආවා නේද? ආ මෙහෙන්. මෙහෙනවා. මොකද මේ? ඉඳ ගන්නවා මෙතනින්. තමුන් දාගත්තු අවුල මොකද්ද කියනවා? ආ? හරි. මොකද්ද අර චැලෙන්ජ් එකේ කතාව? කටවහන බොරු කතා ගොතන්නේ නැතුව ඇත්ත කියනවා මට. අම්මා මේ මේ ගුමෙයත් එක්ක යාළුයි කියලා ගුජුම්බියෝ මෙයාව අස් කරන්න හදනවලු. කියනවා බොරුද ඇත්තද? ඒක මේ මේ ඇත්තද බොරුද? ඇත්ත. ඔයා කොහමද? අනේ අපි කොච්චර බලාපොරොත්තු තියන් හිටියද ඔය ඉස්කෝලේට ගියාම? අවුලක් නෑ. දැන් ඉතින් මට පුළුවන් මගේ පරණ ඉස්කෝලේටම යන්න. මොකද කිව්වේ? කියනවා බලන්න. පරණකට යන්න. පරණ ඉස්කෝලේ ගුජුප්පියෝ ඉන්නවද? ආ කියනවා. කියනවා. ඉන්නකෝ කලබල වෙන්න එපා. කොහොමත් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ඔය වගේ දේවල් හරියන්නේ නැහැ කියලා අපි දන්නවනේ. ඒත් අපි වැටෙන්න හොඳ නෑ. කොමාරි අපි විශ්වාසෙ ගොඩ දාගමු. තාත්තට තේරෙන්නේ නෑ නේද ඉතින් අපිට වෙන්නේ යන දේ? යුනිෆෝම් ඕඩර් ඔක්කොම නැති වෙලා යයි. ඒකත් ඇත්තනේ. එහෙනම් මේක මේ විදිහට වෙන්න දෙන්න බෑ. මොකක් හරි කරන්න ඕන. ඉතින් මොකද කරන්න කියන්නකෝ? ඔකේ. මං ඔයාට කොච්චර අමාරු වෙනද හැමදේම කියලා දුන්නේ. ඔක්කොම වතුරේ. අනේ තාත්තා. ඔයාව මේ ඉස්කෝලෙන් අයින් කළොත් අපිත් එක්ක තියෙන සම්බන්ධකම් ඉවරයි. මට නම් තේරෙන්නේ නෑ ඔය මොලේ මොනවද තියෙන්නේ කියලා. ඔය මොඩ මොලෙන් කොහොමද ඔය අර අසරණ කොල්ලට බොරු කිව්වේ? ආ? ඔයා කියන එක නම් සම්පූර්ණ නැත්ත තමයි. ඒත් ඒව ඉගෙන ගන්න නැත්තේ ඔයාගේ. ඒ කටවහනවා. ආ? ඒ මොකද? මොකුත් නෑ. ෂිප්. හොම්බට දෙන්නේ. කටවහනවා. ජෙන්දියා. මං හොඳටම දන්නවා කෙල්ලෙක් කොල්ලෙක් රැවට්ටුවම කොච්චර වේදනයිද කියලා. ඒක සුළුබඩු දෙයක් නෙමෙයි. එයා ළඟට ගිහිල්ලා සමාව අරගෙන මේක විසඳ ගන්න. එහෙම වුණොත් අපිට මේ තියෙන සීරම් ප්‍රශ්න ටික විසඳිලා යනව නේද? එහෙම නේද? හරියයිද? හරි යනවා. හරි යනවා. හරි යනවා. ඔහොම කරත්නම් හරියයි. හරි යනවා. හරි යනවා. හරි යනවා.